ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණී ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි පක්ෂව 132යි විපක්ෂව 51යි මේ මොහොතේ හදිසි නීතිය රටට අවශ්‍ය නැහැ විපක්ෂ නායක සජිත් පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සම්මත වුණා මීට පක්ෂව ඡන්ද 132ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 51ක් පමණයි කොවිඩ් වසංගතයේ හමුවේ දින දෙකකට සීමා කර තිබූ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වුණා. එෙහිදී ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි වලට අදාළ ප්‍රකාශනය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්ුණා. දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. එෙහිදී හදිසි නීතිය පිළිබඳ නීති රෙගුලාසි වලට පක්ෂව ඡන්ද 132ක් සහ විපක්ෂව ඡන්ද 51ක් හිමි වුණා. ඒ අනුව අද දින හදිසි නීති වාදයේ පක්ෂව ඡන්ද 132කුත් විපක්ෂව 51කුත් ලැබලා සම්මත වෙච්ච බව ප්‍රකාශ කරනවා. වැඩි ඡන්ද 81කින් හදිසි නීතිය පිළිබඳ නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති රෙගුලාසි වලට අදාළ විවාදය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ආරම්භ කරනු ලැබුවා. අපේ කිරියල්ල මතුමාලගේ ආණ්ඩුව කාලේ වැල්ලම් පිටියේ කුණු කන්ද කඩාගෙන වැටෙන කොටත් තමුන්නාන්සේලා හදිසි නීතිය ගෙනාවා. අපේ රටේ කිසිදු ආහාර හිඟයක් නැහැ. මෙතන දින ආහාර හිඟයක් නෙවෙයි ආහාර මාෆියාවක්. මිනිස්සු කොවිඩ් වලින් මියාන වෙලාවක තමුන්නාන්සේලා උද්ඝෝෂණ 847ක් මේ රටේ සංවිධානය කරා. 106000ක් මිනිස්සු පාරට දැම්මා. තමුන්නාන්සේලා ගෙනාපු එක උද්ඝෝෂණයකට එක වතුර බවුසර් එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරේ නැහැ. එතුමගේ බලතල පාවිච්චි කළා. එක කෙනෙකුට බැටම් පොල්ල ඉස්සු වෙන. අපි එදා විපක්ෂේ එනකොට තමුන්නාන්සේලාගේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට ගැහුවේ මොනවද? කිතුල්ලට දාලා ගැහුවේ. දැන් කතා කරනවා රට හදන්න අපිට දෙන්නලු. මගේ අප්පලා හැදුවනේ අවුරුදු 5ක්. ආණ්ඩුව බලයට පත්ලා මාස 6ක් ඉන්න බැරුණා. බඩවල් ඇකිලිලා තිබ්බේ. මාස 6න් ගැහුවා මහා බංගුවට. ආම අලියා හොඩේ ඉල්ලුවා විස්තරයි. තව අලියාගේ ඉතුරු ඉස්සු වෙනා පොඩක් ඉන්නකෝ. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට බඩු මිල පාලනය කරන්න ආණ්ඩුවකට බැරිකම නිසා හදිසි නීතිය දාලා තියෙනවා. හදිසි නීතිය ගේන්නේ අද මේ රටේ කොවිඩ් පාලනයවත් බඩු පාලනයවත් නෙවෙයි මේ රටේ ජනතාව පාලනය කරන්න ආණ්ඩුවට එන විරෝධය වළක්වා ගන්න. අහිංසක මිනිසු පවා කිව්වේ ජනාධිපතිතුමාට තියෙන නීති මදිනන් නීති පනවල හරි අපිට සහනයක් ලබා දෙන්න පිළඳ ව්‍යාපාරික මාෆියාව ජනතා හූරගෙන කනවා සිකුරාදා වෙන්න කලින් මේ රටේ සෑම තැනකම සීනි සහ සහල් ගිහිල්ලා කිලෝ දෙක තුනක් ගන්න නෙමෙයි අවශ්‍ය ප්‍රමාණය පාරිභෝගික ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පරිසරයේ මේවන විට මේ ගැසට් නිවේදනය හරහා ලබා දීපු බලතල අනුව අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා පාරිභෝගික කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමා ඉතාමත් අසීරු තනතිරුවක ප්‍රවේශමෙන් බැට් කරබෝ තමයි පිනුනේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉල්ලුවා ඒක දුන්නා විසිනි සංශෝධනයෙන් අධික බලයක් ඕන කියලා කිව්වා ඒකත් තමුන්නාන්සලා සම්මත කළා දුන්නා දැන් කියනවා ඒවත් මොදි හදිස් නීතියත් ඕන කියලා මේ සීනි මිල තීරණය කරන්නත් හාල් මිල තීරණය කරන්නත් ඒ බලය ඕනද තමුන්නාන්සලා විල අපිට කියලා මහර ජාවාරම් කාර්යෝ ටිකක් ඉන්නවා තමුන්නාන්සලම එක මේසේ එක වටේ වාඩි වෙලා කන බොන අය මම අහනවා සරත් පොන්සේකා මන්ත්‍රීතුමනි එල්ටීටී ත්‍රස්තවාදීන් මාවිල්ලාරු සොරව්ව වැව්වට පස්සේ මාවිල්ලාරු සොරව්ව අරින්න කියලා කාටද එදා ජනාධිපතිතුමා නියෝගය දුන්නේ තමුන්නාන්ස ශ්‍රී ලංකා යුද හමුදාවට දුන්නේ. හැබැයි එදා ඔබතුමාට බාර දෙන්නේ නැතුව වාරි මාර්ග දෙපාර්තමේන්තුවට බාර දුන්නා කොහොමද tie? සොරව්වේ අයිතිය ම වාරි මාර්ග. රටේ ආපදා තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවට ඒ වගකීම බාර දෙන්න ඕන එක ක්‍රියා කරවන්න පුළුවන් අයට. හැමදාම පාට කණ්ණාඩියෙන් බලලා කරන හැමදේම විවේචනය කරන දේශපාලන මාතෘකාවක නෙවෙයි අපි ජීවත් වෙන්න ඕන. අපි හැමෝම දැන් හිතන්න දෙයක් කාලයක් ඇවිල්ලා කරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ජීවිත විශ්වාස නැහැ කියන එක. ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක් තමයි හදිසි නීතිය. මේ වෙලාවේ තමයි ජේආර්කියුවේ හෝ පාර්ලිමේන්තුවට යටත් මේක. එතකොට කියනවා ඕගල්ලන්ගේ යාළුවනේ ඒගොල්ලා. යාළුවෝ වුණත් අන්තිමට කරන්නේ මේ රටට විපතක් නම් එදාට කඩුව උස්සන්න පුළුවන් අයිය තියෙන ගෝඨාභය වගේ පාලකයෙක් ඉන්න එක හොඳ නැද්ද? මගේ පියාමට කිව්ව එක වචනයක් දෙවියන්ට පොඩි වැරදීමක් වුණා. වෙලෙන්දෙකුත් හොරෙකුත් දෙන්නෙක් මැව්වා.
මගේ පියත් වෙරෙන්දෙක් ඒ නිසා එතුමා ඒ ගැන හොඳටම දන්නවා කිව්වේ කොහොමද ඔරකල් ඩේටාබේස් වලින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දාලා රට පාලනය කරනකුවේ මේ සීරිකාරෝ ටික අල්ලගන්න බෑ අද ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව තවම ආපදා තත්ත්වයක් ප්‍රකාශනපත් කරලා නැහැ මේ අවස්ථාවේදී හදිසි නීතිය අවශ්‍ය වෙනවාමයි මතුවලා තියෙන තත්ත්වයේ හේතු කොටගෙන නියත වශයෙන්ම කියනවා නැවත වරක් ලංකාවේ හදන සීනි මොනම හේතුවක් නිසාවත් ලංකා සීනි සමාගමෙන් 1/5ක් වැඩි කාණ්ඩ දෙන්නේ නැහැ මේ කරන්නේ හොරා පොලිස් ආණ්ඩුව ගේන්න ඔක්කොම ඉඩාරිනවා 125ට සීනියක මිල අඩු කරා ගැසට් 10ක් විතර ගැව්වා හාල් මිල පාලනය කරන්න ඒ එක ගැසට් එකක්වත් බැරි වුණා ක්‍රියාත්මක කරන්න අපි මේ අඳුරු යුගයකට යන පෙර නිමිති පහල වෙලා තිබෙනවා අද හාල් ටික සීනි ටික පොල් ටික පරිප්පු ටික ලුණු ඇටේ ඉඳලා අද ගණන් ගිහිල්ලා නැතින් අද අර වැසිකිලි පෝච්චිය පවා ගණන් ගි අද වැසිකිලියක් හදා ගන්න බෑ කැලේට යන්න වෙලා තියෙන්නේ අපේ මිනිසුන්ට වැසිකිලිය කරන්න ඕන දේ කරා ආණ්ඩුවට බඩු අඩු කරලා දෙන්න බැරි නම් ගෙහෙල් මලට ආණ්ඩුවක් යුද්ධෙට නැති කඩුව කොස්කොටන් නැති කියලා වහරක් තියෙනවා සමාජ සුබතා දිනට යොදා නොගන්නා මහජනාක්ෂ රෙගුලාසි එනං අපි කවද්ද යොදා ගන්න ඒක නිසා තමයි හදිසි රීති අපි අද විපක්ෂය කරන්නේ රජය සමග එකතු වෙලා වෛරසය විනාශ කරනවා නෙමෙයි වෛරසය සමග එකතු වෙලා රජය විනාශ කරන තමයි ඔවුන්ගේ සම්පූර්ණ බලාපොරොත්තු 2005 අංක 13 දරන ආපදා පනත කළමනාකරණ පනත නියමිත නම් ක්‍රියාත්මක කරන්න තිබුණා මේ වසංගතය ආරම්භ වෙනවත් එක්කම කොහේ එක ක්‍රියාත්මක කරාද ඇයි ඒ පනත ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඒක ක්‍රියාත්මක අද මේ කරන මගරිටික කරන්න හම්බෙන්නේ නැහැ මේක හරියට කියවන්න මේක එකම දෙයකට විතරයි සීමා වෙන්නේ ඒ සීමා වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර බෙදා දෙන එක ඒක කරන්න එපා කියලාද කියන්නේ තුබ සහ යස කතාව අපි අහලා තියෙනවා දොරටුපාලේ රජ වුණා එතුමාගේ කාලෙවත් අඩුම ගන්න මේ වගේ තත්ත්වයක් බඩු මිල සම්බන්ධව උදා වෙලා නැහැ කියලා අපි හොයලා බලපුවාම තොරතුරු තියෙනවා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාලා ජූලි මාසේ 21 වෙනිදා ප්‍රකාශයක් කරා එතුමා කිව්වා අපිට බලතල තියෙනවා අපිට පුළුවන් මේක පාලනය කරන්න අපි පාලනය කරලා පෙන්වන්න හැබැයි මොකද වුනේ එතුමාලට මේක ක්‍රියාත්මක කරගන්න බැරුව හදිසි නීතිය පැනවීම හුදෙක් මහජනතාවට සහනයක් වනු පිණිස මිස ජනතාව පීඩාවට පත් කිරීමට නොවන බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යුවාර්ද සිල්වා මහතා පවසනවා එබැවින් හදිසි නීතිය පැනවීම හරහා සාමාන්‍ය ජනතාවට අයහපතක් සිදු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් යම්කිසි නිලධාරියෙක් මෙම පරමාර්ථයට පරිබාහිරව ක්‍රියාත්මක වන්නේ නම් ජනතාවට ඊට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට හැකි බවයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හදිසි නීතිය සාමාන්‍ය තත්ත්වෙන් වෙනස් වෙන නිසා මහජනතාවට සහ වෙනත් නීතියට අනුව කටයුතු කරන අයට කිසිම අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ නීතියට පටහැනිව කටයුතු කරන අය පහසුවෙන් වටලලා අත්අඩංගුවට ගැනීමට සහ ඒ දේවල් රජයේ බාහිරයට ගෙන නිසි පරිදි ක්‍රියා කිරීමට මේයින් අවස්ථාව සැලසේ. රජයේ විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ මහජනතාවගේ සුභසිද්ධිය සඳහා නම් ඒක ඉතා වටින දෙයක්. හැබැයි යම් කිසි නිලධාරීන් කණ්ඩායමක් ඒ තත්ත්වයට පරිබාහිරව ක්‍රියා කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. යම් අයකු දඩයම් කිරීම සඳහා යම් අයකු අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා පීඩා කිරීම සඳහා මේ ක්‍රියාත්මක නැගිය යුතු නැහැ. මේ නීතියේ තවත් වැදගත් දෙයක් තමයි අධිකරණයට ගිහිල්ලා අභියෝග කිරීමට හැකියාවක් නැතිවීම. ඒ නමුත් ඒ අභියෝග කිරීමට නැති වුණාට මිනිස්යාගේ මානව හිමිකම් වලට මූලික අයිතිවාසිකම් වලට බාධා වෙන පරිදි යම් ක්‍රියාවක් බලධාරීන් කරනවා නම් ඒකට කිසිසේත් අධිකරණය පසුබට වෙන්නේ නැහැ ඒට සම්බන්ධව ක්‍රියා කරන්න. ඒ නිසා හදිසි නීතිය ඇතිවීම හුදෙක් මහජනතාවට සහන පිණිස මිසක් මහජනතාව පීඩාවට පත් කිරීම සඳහා නොවන බව පැහැදිලි. ඒ ක්‍රියාවට නැගෙන අය එසේ කරන්නේ නම් ඒට එරෙහිව අධිකරණයට යාමට පහසුකම් තිබෙනවා. ඒ ගැන කිසිදු බියක් හේතු වන්නේ නැහැ. මේ මොහොතේ හදිසි නීතිය රටට අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. හදිසි අත්‍යවශ්‍යයි ඉක්මනින්ම එන්න ප්‍රමාණය වැඩි කිවි. අවශ්‍ය ඖෂධ ටික ගෙන්වාගෙන ආසාදිතින් ප්‍රමාණය අවම කරගෙන රෝහල් පද්ධතියට අවශ්‍ය ජීවිත බේරා ගැනීමේ රෝහල් උපකරණ ටික ලබාගෙන ආර්ථිකය වර්ධනය කිරීම දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීම
හදිසි සහ අත්‍යවශ්‍යයි කියන ඉලක්ක සම්පූර්ණ කරගන්නට රජය ඉදිරිපත් කළා තිබෙනවා හදිසි නීතිය. හදිසි නීතිය කිසිසේත්ම මේ ඉලක්ක සම්පූර්ණ කරගැනීමේ හොඳම වැඩපිළිවෙල නොවේ. මේ ඉලක්ක සම්පූර්ණ කරගන්නට කාර්යක්ෂමතාවය අවශ්‍යයි. දක්ෂ රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. මනා කළමනාකරණයක් අවශ්‍යයි. රාජ්‍ය පාලනයට රට පාලනය කරන්නට වියත් බුද්ධිමත් කෘතහස්ත වැඩේ කරන පසු විපරම් කරන ඒ වගේම ඉලක්ක සම්පූර්ණ කරන වැඩ කරන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි. එනිසා මේ අත්‍යවශ්‍ය හදිසි ඉලක්ක කිසිසේත්ම හදිසි නීතියෙන් සම්පූර්ණ කරගන්නට බෑ. මේ බඩු මිල පාලනය කරන්නට මොනවටද හදිසි නීති? ජාතික ආපදාවක් වෙලත් තවමත් වසන කළමනාකරණ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරලා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පෞද්ගලික අංශයේ වෙත සීනි බෙදා හැරීම අරමා ඇති බව වෙළඳ අමාත්‍යාංශයේ ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල සීනි පෝලිම් දක්නට ලැබුණා. සීනි සහ සහල් සම්බන්ධයෙන් පසුගිය දිනවල දෙඩි කතාබහට ලක් වුණේ කූට ව්‍යාපාරිකයින් විසින් සීනි සහ වීතොග සංගවා තැබීම නිසා වෙළඳපොළේ ඇති වූ සීනි සහ සහල් අර්බුදය මූලික කරගනිමින් කෙසේ වෙතත් ජනාධිපතිවරයා යටතේ ගැසට් නිවේදනයක් මගින් පත් කෙරුණු නව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදු කළ වැටලීම් වලදී සංගවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29000ක් සහ වීතොග රජයේ බහරයට ගත්තා. රජයේ බහරයට ගත් සීනි තොග සතුස හරහා ජනතාවට බෙදා දීමටයි රජය සැලසුම් කළේ. එමෙන්ම සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළා. මේ අතර වෙළඳ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පුද්ගලිකංශයේ වෙතද සීනි බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල සීනි පෝලිම් දක්නට ලැබුණා. මේ අතර රජය විසින් පාලන මිලට සහල් සහ සීනි ලබා දීමට ප්‍රකාශ කර තිබියදීත් ඇතැම් වෙළඳ සැල්වල ගබඩා කර තිබෙන සහල් වර්ග විකුණන්නේ නැති බව සඳහන් කරමින් පුවරු ප්‍රකාශ කර තිබුණේ මේ ආකාරයටයි. නෑ සීනි නෑවත් දෙන්න සීනි නෑ සීනි ගහා දෙන්න නෑ ඉතින් බලු ඒ ගන්න දෙන්න නෑ ස්ටොක් එරුවෙත් නෑ අපි තොග 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 මිල කතා කරේ තොග මිල හද්දි කියනවා සීනි 150යි තොග මේ පාලන මිලට දෙන සීනි දෙන්නලු 1 මිටියක් 125යි අපිට හැරෙන්නවත් බෑ ඒ දෙනගෙන 125යි විකුණන්න ඕනෙත් 125යි මාර ප්‍රශ්න තියෙන්නේ අපි අසන නේද වෙඩි හොඳයි සීනි හාලු විකුණන්න තියෙන එක ඒ විදිහට කරලා මේ මිනිතු ලොකු මිනිස්සු හම්බ කරගත්තට මේ පොඩි මිනිතු මොකක් කරන්නේ දැන් දඩ ගහන්නේ අපි ගාව ඔව් එදෙන්ද දඩ ගහලා හරියන්නේ නෑනේ ඊරි සම්බ නෑ කඩවල නැහැ නේ ඉතින් වෙළඳපොලේ නම් කියනවා ඉතින් 125ට කීරි සම්ම දෙනවා කිව්වා ඕ ඉතින් ගන්න බඩු නැහැ බෝල් කරන්න කතා කරමු කියනවා 125ට දෙන්න බෑලු ආල් නැහැ ඉතින් කොහොමද කරන්නේ අපි අස්සරේ නායකයෙක් වෙන්නේ ඊට පස්සේ අපිට දඩ ගහනවා මේ අතර රුපියල් කෝටි 8කට අධික මිනිස් පරිභෝජනයට නොසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එෙහිදී මිනිස් පරිභෝජනයට නොසුදුසු සීනි කිලෝග්‍රෑම් 625,000ක් සහ සීනි පැණි තොගයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් නීති විරෝධී ලෙස අනවසරයෙන් ගබඩා කර සංගවා තබා ගනිමින් සිටියේදී සොයාගෙන තිබෙනවා. වර්තමානයේ බොහෝ පිරිසක් පිලිසුම් තුවාල සහිතව රෝහල් වලට ප්‍රතිකාර සඳහා යොමු වන බව විශේෂඥ වෛද්‍ය සතීෂ් විජේමාන්න මහතා පවසනවා. කොවිඩ් රෝගය මැඩපැවත්වා ගැනීම සඳහා නිවසේදී සිදු කෙරෙන ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනි සිදුවීම් වාර්තා වන බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මේ දිනවල දකින්න තියෙන දෙයක් තමයි පිලිසුම් ආශ්‍රිතව වෙන අනතුරු වල ශීඝ්‍ර වැඩිවීමක් දකින්න තියෙනවා. විශේෂයෙන්ම කියනවා නම් රෝහල් ගතව ප්‍රතිකාර කරන්න එන රෝගීන්ගේ වැඩිවීමක්. අපි දන්නවා පිලිසුම් අනතුරු විවිධ හේතු මත වෙනවා. බහුලම වෙන දේ තමයි මේ උණුදියර, උණු වතුර. මේ ක්‍රමවලින් වෙන පිලිසුම් බොහොමයක් මේ මෑත දවස්වල අපි දකින්නේ නිවස තුලදීම සිදු වෙනවා. නිරීක්ෂණය කළ බලනකොට අපි දැක්ක දෙයක් තමයි සියලු වයස්කාණ්ඩ මේකට ඇතුළත් වෙලා තියෙනවා. ප්‍රධාන හේතුව හැටියට අපි දකින්නේ මේ උණු වතුර හා උණුදියර. වැඩි රෝගී ප්‍රමාණයකට හේතුව වෙලා තියෙන්නේ මේ හුමාලය අල්ලන්න ගිහිල්ලා. ඉදිරියට තමන් හුමාලය අල්ලන්න බලාපොරොත්තු වෙනවනම් මොනවාරි සම්ප්‍රතිශාවකට ඒක බොහොම කල්පනාකාරීව කරන්න ඕන. විශාල විශ්කම්බයක් ඇති භාජනයක් භාවිතා කරන්න. අනික අපි දකිනවා මේ අම්මලා මේ දුම් අල්ලන්න සෙටිය උඩ දෙනවා. නැත්නම් නිදාගෙන ඇඳ උඩට ගෙනල්ලා දෙනවා. ඒ වගේ උණුදියරයක් පාවිච්චි කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම බිම තියන්න, පෙරලෙන්න නැති වෙන්න. ඉතින් මේක කොහොම කරත් මේ අනවශ්‍ය දෙයක් විදියට තමයි අපි දකින්නේ. ත්‍රිරෝධ රථ අලංකරණය කිරීම සඳහා පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් පත්‍රයක් පසුගියදා නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා මෙලෙස අදහස් පළ කළා.
දීර්ඝ කාලයක් තිස්සේ විශාල වශයෙන් කතා කරපු විශාල වශයෙන් ගැටළු වලට ලක් වෙච්ච කාරණයක් තමයි මේ අමතර උපාංග සමිකිරීමට අදාළ තත්ත්වය. මෝටර් රථ ප්‍රවාහන පනත ප්‍රකාරව කිසිම වාහනයකට කිසියම් දෙයක් එක්කිරීම වෙනස් කිරීම හැකියාවක් නැහැ. රියදුරාමෙන් වෙන්න පද කියා ඒ වාහනේ ගමන් කරන සීලු දෙනාම රැක ගැනීම තමයි අපේ ආණ්ඩුවේ වගකීම. දැන් අද වෙනකොට අර දැඩි දෘඪ නීතිය තුල සීමා වෙලා තිබ්බ තත්ත්වය අද වෙනස් වෙලා මේ ගැසට් පත්‍රය තුල අර නීතියේ තිබ්බ දෘඪභාවය වෙනස් කරලා වෙනස් තලයක් තුල අපේ ත්‍රිවිධ රථ රියදුරන්ට යම් සීමාවන් තුල තමන්ට අවශ්‍ය පරිදි ත්‍රිවිධ රථය වෙනස් කරලා ලස්සන කරලා ඒ අවශ්‍ය උපාංග සවි කරගෙන ඒ දෘඪ නීතිය වෙනස් කළා නම් මේ සිවි නීතියක් අද වෙනත් දිලා රිය අනතුරකට ඉවහල් විය හැකි අලංකරණයක් හෝ මොඩිෆිකේෂන් එකක් අපි මේකේ අවසර දීලා නැහැ. මේක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කුලී රථ සඳහා භාවිතා කරන ත්‍රිරෝද රථ. අනිකුත් ඒවා තියෙනවා පෞද්ගලික භාවිතය සඳහා භාවිතා කරන ත්‍රිරෝද රථ. ඉතින් මේ දෙකටම මේවා කරන්න පුළුවන්. ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ වගේම ඉදිරියේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වෙනකොටත් අපි කටයුතු කරගෙන යනවා. ත්‍රිරෝද රථ වලට විතරක් නෙමෙයි මෝටර් කාර්, ඒ වගේම ජීප් රථ, ඊගාවට ලොරි රථ වල පුළුවන් මොඩිෆිකේෂන්ස් සහ අප්ග්‍රේඩින්. ඒ පිළිබඳවත් අපි දැන් මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය අරගලයකට එක්වන බව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසනවා. මේ අතර එම වෘත්තීය සමිති චෝදනා එල්ල කරන්නේ වරාය අධිකාරිය සේවා සැපයුම් අංශයේ විකිණීමට රජය කැබිනට් අනුමැතිය පවා ලබාගෙන ඇති බවයි. අද මොකද වෙන්න හදන්නේ? අපි මේක පුජ්ජලික ආයතනයකට දෙනවා. කීනට දෙනවා. දුන්නට පස්සේ මොකද්ද වෙන්නේ? රටන වගකීමක් නැහැ. වරාය අධිකාරියට වගකීමක් නැහැ. ශ්‍රී ලංකා රජයට වගකීමක් නැහැ. නමුත් චීන කම්පැනිට බාර දීලා 15ක් විතරයි අපේ වරාය අධිකාරියට අයිති වෙන්නේ. මේ 15 කියන්නේ සොච්චම. තමන්ගේ ආදායම තමන්ටම නැති කරගන්න රජයා. තමන්ට ලැබෙන බදු මුදල් තමන්ම නැති කරගන්න රජයා. දැනටම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීලා කියලා ආරං ඒ කැබිනට් පත්‍රිකාව මොකද්ද කියලා මේ රටට හෙලි කරන්න. මේක ඇවිල්ලා හරියට කලුකඩ ව්‍යාපාරයක් වගේ හංගලා කරන්න එපා. මේක එලිපිට කරන්න අපි දන්නවා මේ ආණ්ඩුව ඇවිල්ලා හැමදාම කරේ මොකද්ද අර වෙන්දේසි කාරෝ ආව වගේ ඩොලර් නැති වුණාම විදේශ සම්පත් ගන්න හදන්නේ මේ ආයතන විකුණලා අපි ආණ්ඩුවට කියනවා මේ කණිජ තෙල් නීතික සංස්ථාවේ පනතට අත තියන්න එපා කරුණාකරලා මේ පනතට අත තියලා මේක කෑලි කෑලි වලට කඩලා මේක විනාශ කරන්න ලෑස්ති වෙන්න එපයි කියලා මේ ආණ්ඩුවට දී පුළුවන්කම දිනවා මේ පනත වෙනස් නොකර මේ ඉන්දියානු සමාගමේ මේ ව්‍යාපාරයක් කටයුතු අවශ්‍ය නම් නවත්තන්න. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා බුරු දේශප්‍රේමයට මුවා වෙලා ක්‍රියාදාමය කරන්න එපා. කරන්න හැදුවොත් මේ සියලු වෘත්තීය සමිති මේක එකතු වෙලා අපි මේ ක්‍රියාදාමය පරාජයට පත් කරනවා. අද චීනට බාර දෙනවා අපේ ත්‍රිවිධ හමුදාවේ බඩු අපේ ඖෂධ වර්ගත් ගේන්න. මොකද්ද වෙන්නේ? එදා 30 අවුරුදු යුද්ධ වෙලාවේ ටීටී එකට ගෙනාපු යම් යම් දේවල් අපේ වරායේ සේවකයෝ කන්ටේනර් ගැරියම තියෙනකොට ඒව අල්ලන දුන්නා. චීනායක කරයිද? අනේ හාම්දුරුනේ අපි නම් මොකුත් දෙන්නේ නැහැ කියන මේ ආණ්ඩුව ද වෙනකොට කොළඹ වරායේ හොඳම බිම්කඩ නොමිලේම දෙන්න යනවා. හැබැයි මහත්තයෝ මොන කැබිනට් අනුමැතිය ලැබුණත් අපි මේ සටන ගෙනියනවා. ඒව කියන දේ අහුවේ නැතුනොත් ආණ්ඩුත් මේකෙන් පෙරලෙනවා. ඒක නිසා කරුණාකරලා මේ වරායට තෙල් සාත්තාවට මේ විදුලි බලවලට අත තියෙන එක දෙවියන්ගේ නාමයෙන් නවත්ත බලලා දැන් රටවට අපවත් කිහිපයක් හෙටින් සඳහිරු සෑයේ චූඩා මාණික්ක සහ කොත් වහන්සේ මේ වන විට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. මේ සඳහා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුව අද දින උදෑසන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මැද ආගමික වතාවත් පැවැත්වුවා. ඓතිහාසික පස්ගම ඇසළ මහා පෙරහර මංගල්‍යයේ තෙවන ඇතුල් පෙරහර මංගල්‍ය ඊයේ දින පැවැත්ුණා. පෙරහර සංචාරය කරන අවස්ථාවන්වලදී ආගමික බේදයකින් තොරව පහනක් දැල්වා ශ්‍රී නාථ දෙවියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන ලෙස ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර මහතා ඉල්ලා සිටිනවා. ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඇලහැර ඇලිකිඹුලාව පාලම රුපියල් කෝටි 4000ක වියදමින් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීරි අතුකොරළ මහතාගේ ප්‍රධානත්වයෙන්
ආහාර හිඟයක් ඇති බවට ජනතාව අතර පතුරු වන අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් ආහාර සොයා ජනතාව මේ වන විට නගර කරා පැමිණෙමින් සිටිනවා. මෙය වැළැක්වීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සමූපකාර නවයකින් සහ කෝප් සිටි ශාඛා 78කින් ජනතාවට අවශ්‍ය ආහාර අවශ්‍ය පරිදි මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එම පුවතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.